මේ පසුගිය 25 වෙනිදා අත්අඩංගුවටගෙන 26 වෙනිදා ඝාතනය කරපු මේ ටින්කරින් ලසන්ත එහෙම නැත්නම් ලුණුවිලගේ ලසන්ත යන අයගේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජය සහ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අපිටම මෙවැනි නීතිය හමුවේ එහෙම නැත්නම් මෙවැනි අධිකරණ බාරයේ සිටින තැනැත්තන් මේ විදිහට ඝාතනය වෙනවා නම් ඒක ඉතාමත් බරපතල තත්වයක් අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විදිහට ඒ වගේම ජාත්‍යන්තර අනපනත් වලින් බැඳිච්ච රජයක් විදිහට මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ආණ්ඩු ව්‍යවස්ථාවේ ඇතුළත් කරලා තියෙන රජයක් විදිහට මේක ඉතාමත් බරපතල තත්වයක් මොකද ආණ්ඩු ව්‍යවස්ථාවේ ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට දඬුවමක් දෙනවා නම් ඒ නීතිය අනුව මිසක් වෙන ආකාරයක් නැහැ කියලා නමුත් ඒ සියලු දේවල් අභිපව ඒ සියලු දේවල් කුණුබක්කියට විසිකරලා අද මේ වෙනකොට මේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව මේ සිදුවීම් වෙනවා ඉතාමත් කනගාටුයි අපි දන්නවා පහුගිය කාලේ ඒ මදුස් කියලා තැනත්තාව ওই විදිහටම ආයුධ පෙන්වන්න ගිහිල්ලා එහෙම නැත්නම් යම් යම් දේවල් හොයාගන්න කියලා ගිහිල්ලා ඝාතනය කළා ඒ වගේම පහුගිය කාලේ ඒ කොස්කොඩ තාරකලා ඉතින් ගියාම ඌරුජුවා කියන ඒ අන්වර්ථ නාමයෙන් හැඳිච්ච තැනත්තාව මේ විදිහට තමයි ඝාතනය කරේ එතකොට අපිට ඇත්තටම අහන්න තියෙන්නේ පොලිසියක් එහෙම නැත්නම් අධිකරණයක් එහෙම නැත්නම් මානව හිමිකම් කොමිසම මොකටද මේක බරපතල තත්ත්වයක් මොකද මේ 25 වෙනිදා මේ අත්අඩංගුවට ගත්ත මේ ටින්කරින් සමන්ත කියන පුද්ගලයාගේ සිද්ධිය එහෙම නැත්නම් ඒ පුද්ගලයාට මේ විදිහේ ජීවිත අවදානමක් තියෙනවා ඒ පුද්ගලයාට මේ විදිහට ඔහුගේ ජීවිතය නැති කරන්න රාජ්‍ය අනුග්‍රහයෙන් කටයුතු කරනවා කියලා ඔහුගේ නීතිඥවරයා පොලිසියට දැන්නවා ඒ වගේම මානව හිමිකම්කට දැන් දුන්නා ඒ වගේමයි තවත් පිරිස් මේ සම්බන්ධයෙන් ඒ රජයේ මේ සම්බන්ධයෙන් ඉන්න ඒ ආයතනවල අවධානය යොමු කරලා තියෙනකොට තමයි මේ සිද්ධිය උනේ අන්න එතන තමයි බරපතල විදිහට අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි සිවිල් සමාජයේ පුද්ගලයෝ විදිහට අපේ අවනඩුවක් අපිට වෙන තර්ජනයක් අපිට වෙන අනතුරක් අපි කාටද කියන්නේ එහෙමනම් තවදුරටත් අපිට මේ ආයතනවල පිහිටපතන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා මොකද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල එවැනි මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් නැත්තම් මම හිතන්නේ තවදුරටත් ඒක ප්‍රජාතන්ත්‍රවාදයක් ඒ රටේ තියෙනවා කියලා නෑ එතන තියෙන්නේ කැලෑ නීතියක් එතකොට කැලෑ නීතියක් ක්‍රියාත්මක කරලා ඒ රජය ප්‍රජාතන්ත්‍රවාදී රජයක් නිදහස් රජයක් කියලා කිව්වට ඒකෙන් වැඩක් නෑ ඒ හින්දා මේක මේ හරහා එන මේ සිද්ධියෙන් එන සංඥාව අපි සිවිල් සමාජයේ විදිහට ඉතාමත් මැනවින් තේරුම් ගන්න ඕනේ ඒ වගේමයි අපි දන්නවා මේ පහුගිය මාසේ දවසක මේ මොරටුව අධිකරණයට ගෙනාපු මේ ඉන්දික සම්පත් කියන තැනත්තට මේ විදිහටම යම් අනතුරක් කරන්න මේ වැඩ නිර්මාණය කරන පුද්ගලයෝම උත්සාහ කරා. ඇතරම අපිට පුළුවන් වුණා මැදිහත් වෙලා නීතිඥවරු විදිහට මේ වැඩේ නවත්තන්න. අපි දැක්කා හොඳාකාරවම මේ පුද්ගලයා මේ අපතියන්න ඒ උසාවියට එනකොට ඒ බන්ධනාගාර බස් රථයෙන් බහිනකොට ඔහුව වීඩියෝ ගත කරනවා පුද්ගලයෝ. ඔහුව තමන්ගේ ජංගම දුරකථන වලින් ඔහුව ෆොටෝ ගන්නවා. ඒතොර අන්තිමට මේ පුද්ගලයාගේ වගතුක හොයනකොට මේ පුද්ගලයෝ සියල්ලම STF එකේ පුද්ගලයෝ විදිහට තමයි අනාවරණය වුණේ. ඒ මොරටුව අධිකරණයේ ඒ පොලිස් මුලපොරෙන් ඒ ලබා දුන්න ඒ ප්‍රකාශ අනුව ඒ තහවුරු වුණේ මේ පුද්ගලයෝ සියල්ල රජයේ ආරක්ෂක නිලධාරීන් කියලා. ඒ වගේම තමයි එතන තවත් සිද්ධියක් වුණා මේ එක පුද්ගලෙක් ඒ STF ඐඩෙන්ටි කාඩ් එක තියුණත් ඒ හැඳුනුම්පත තියුණත් ඒ පුද්ගලයා STF එකේ පුද්ගලෙන් නෙමෙයි. ඒ හින්දා අපිට ඒකෙන් තේරෙන්නේ රජය විවිධ නාටක විවිධ මරවුල් අටවලා තියෙනවා මේ රැඳවියන් එහෙම නැත්නම් සැකකරුවන්ගේ ජීවිත නැති කරන්න. එතකොට මේ විදිහේ කටුත්තක්
වෙනමනම් අපිට දිගින් දිගටම මේක බලාගෙන ඉන්න බෑ අපි ශිෂ්ට සම්පන්න ජනතාවක් විදිහට මානව හිමිකම් ගරු කරන පුරවැසියෝ විදිහට අපිට මේක බලන් ඉන්න බෑ අවුගේ කාලේ පොලිස් පොලිසියට තිබ්බ යම්කිසි ස්වාධීනත්වයක් තිබුණා නම් ඒකත් මේගොල්ලෝ අකුලලා දැම්මා ඒකත් ඔය ගෝඨාභයලා ඒක අකුලලා දැම්මා 20 වෙනි සංශෝධනය ගෙනල්ලා තමන්ගේ කෙලින්ම තමන්ගේ සුවච කීකරු ගෝලියෝ විදියට පොලිසිය පත් කරා. අද පොලිසියට මොකද්ද කියන්නේ ඒ වැඩේ පොලිසිය කරන්න ඕනේ. ඉතින් එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක ඉතාමත් බරපතල තත්ත්වයක් තියෙන්නේ. මේ විදියට යනවා නම් මම හිතන්නේ අපිට මේ තුවක්කුව මේ විනාශය මේ ඝාතන ඔබ අපි ළඟට එන දවසත් වැඩි ඈතක නෙමෙයි. එහෙනම් අපි වහාම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ජනාධිපතිතුමා මේ රටේ ප්‍රධානියා විදිහට මේ පහුගිය දවසක ඔය කැලණි අධිවේගී මාර්ගයේ විවෘත කරන අවස්ථාවේදී කියා සිටියා එයා අපිල් යම් දේවල් ඉල්ලලා දඟලන්න එපා එයා ලෑස්ති කියලා. ඉතින් මම අහන්නේ මේ විදිහට බොහොම පාතාල චණ්ඩියෙක්ගේ කතා කියන ජනාධිපති කෙනෙක් මේ විදිහට හැසිරෙනකොට ජනතාව තවත් අසරණ වෙලා තියෙන්නේ ජනතාවට කිසිම පිළිසරණක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ ඒක නිසා මේ නීති විරෝධී නීතියට පිටින් සිදුවෙන ඝාතන සම්බන්ධයෙන් මේ රටේ පුරවැසියා මැදිහත් වෙන්න ඕනේ එහෙම නැති වුණොත් අපි සියලු දෙනාගේ විනාශය වෙන වැඩි ආතක නෙමෙයි කියලා මා කියා සිටිනවා